අපි බලාපොරොත්තු වුණේ අලුත් ශ්‍රී ලංකාවක් පිළිබඳ අලුත් සමාජ සම්මුතියක් ඇති කර ගැනීම. ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය නිල වශයෙන් බලය අතහැරිය යුතුය කියන එක. වර්තමාන ජනාධිපතිවරයා වහාම දුරෙන් ඉල්ලා සිටිය යුතුයි. නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් සහ නව අග්‍රාමාත්‍යවරයෙක් සහ ඊළඟට රාජපක්ෂ රෙජීමෙන් තොර වූ නව පාලන තන්ත්‍රයක් බිහිවිය යුතුය කියන එක. අංක 2 සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනය මහජන නියෝජිතයින් වෙත ලබා දෙන්නා වූ වරප්‍රසාද සමාලෝචනය කර වරප්‍රසාද කප්පාදු කළ යුතු කියන එක මූල්‍ය වංචා දූෂණ අපරාධ චෝදනා ලැබූ කිසිවෙකුට අමාත්‍ය ධූර නොලැබිය යුතුයි කියන එක අපි අවධාරණය කර සිටිනවා. පරිමේ මාස 6කට යටත්ව නිශ්චිත කාල රාමුවක් තුළ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළින් ජාතිකත්වය ආගම කුල ගෝත්‍ර ලිංගිකත්වය භූගෝලීය සීමා ජීවන වෘත්තීන් ආදී විවිධ වෙනස්කම් නිසා විවිධත්වයන් නිසා පීඩාවට ලක් නොවෙන්න පුළුල් ප්‍රතිසංස්කරණයන් නෛතික සහ සමාජීය ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතුයි කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම සඳහා පුරවැසි සභා ක්‍රමයක් යෝජනා කළ යුතුයි කියන එක සම්බන්ධයෙන් මේ කරුණු ඇතුළත් වෙනවා. අර්බුද කළමනාකරණය තුළ මේ මොහොතේ ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයට සහ ඒ ඔස්සේ පැන නැගිලා තියෙන සමාජීය අර්බුදයන්ට කඩිනම් විසඳුම් සෙවිය යුතුයි කියලා. මේ මොහොතේ තිබෙන මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය වහම කඩමින් පියවීම සඳහා ජනතා සහන අයවැයක් අවශ්‍යයි. ඒ වගේම කඩා වැටී ඇති සියලුම ශ්‍රේෂ්ඨ නගා සිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. පස්වෙනි කාරණා වත්කම් විමර්ශනයේ සහ ප්‍රකාශනය විශේෂයෙන් රාජපක්ෂ පවුල් රජීමේ සමාජිකයින්ද ඇතුළුව සියලුම මහජන නියෝජිතයින්ගේ සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන්ගේ වත්කම් බැරකම් පිළිබඳ වෝහාරික විගණනයක් මේ ඔස්සේ යෝජනා කර තිබෙනවා. රටින් බැහැර කරන තිබෙන අයතා උපයා ගැනීම මේ වත්කම් නැවත ශ්‍රී ලංකා රාජ්‍ය වෙත අත්පත් කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත් වීම කරන්න කියලා අපි යෝජනා කළා. 2003 එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුන්වා දිය යුතුයි කියලා මේ ඇතුළේ යෝජනා කරලා තිනවා. නීතිය සාධාරණත්වයේ තහවුරු කිරීම තමයි 6 වෙනි පොයින්ට් එක. ඒ වගේම නීති අවභාවිත කරමින් පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් සහ අනෙකුත් මානව අයිතීන් උල්ලංඝනය කරන ආකාරයේ සියලුම නීතිමය අඩන්තේට්ටම් වහාම නැවැත්වීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. අංක 7 විදියට අපි ඉල්ලලා තිබෙන්නේ ජීවත් වීමේ අයිතිය right to life සියලුම මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීම. මේ යටතේ විශේෂයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් වූ පසුව මහජන සංඛ්‍යාත භාවිතා කරන සියලු ජනමාධ්‍ය නිදහස් හා සාධාරණ ලෙස ස්වාධීනව අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමට බලය පැවරන විශේෂ නීති ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. ඒක ඊළඟට විශේෂයෙන් ඉදිරි මැතිවරණවලදී කාන්තා සහ තරුණ නියෝජනන්ට ඇති ඉඩ ප්‍රස්ථා සහතික කිරීම පිණිස මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා.